අපි සූදානම් දුතික මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඔබෙන් ලබා ගන්න දුතික. දුතික ඔබට අවස්ථාව. ඔව් මායා, දැන් විශේෂයෙන්ම මෙවැනි ජාතික ආපදාවකදී නිරන්තරයෙන්ම පෙරමුණේ කටයුතු කරන්නේ ආපදා කළමනා කරන මධ්‍යස්ථානය. අපි සූදානම් මේ වෙලාවේදී ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහත්තයව සම්බන්ධ කරගන්න ඔබතුමාගේ දැනගැනීම කැමති. දැන් රට තුළ මෙවැනි විශාල ආපදාවක් සිදු වෙලා තියෙන මිනිස්සු බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නේ. දැන් මේ වෙනකොට කොයි ආකාරයෙන්ද මේ ආපදා තත්ත්වය තියෙන්නේ සහ අලුත්ම තත්ත්වය මොන වගේද කියලා දැනගන්න කැමති. ඔව්, මේ වෙන විට මරණ 180ක් වාර්තා වෙනවා. අතුරුදහන් වූ පුද්ගලයන් 110ක් අපිට වාර්තා වෙනවා. පුද්ගලයන් 105කට වැඩි පීඩාවට පත් වෙලා ඉන්නවා. එකම 76000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවල තුල පැසු වෙනවා. දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වතුර බැසෙන බව තමයි. නමුත් වතුර එක්කව් වෙච්ච ස්ථානවල තාම සම්පූර්ණයෙන්ම මේ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙලා නැහැ. අපි බේරා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරා. මේ ස්ථානයේ පැවිසි අතර පුරාම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියල නිලධාරීන් සමග අපි ගම්මානවල සීල හිර වෙච්ච ජනතාව බේරා ගැනීම සඳහා අපි අඛණ්ඩ මෙහෙයුම් කටයුතු කළ තියෙනවා. එකම කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අද සා හෙට දිනේදී වැසි සහිත තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ සඳහා බිම් මට්ටම සහ ජාතික මට්ටම අඛණ්ඩ ලෙස අපි සූදානම් කරලා තිබෙනවා. ඔව්, දැන් එතකොට විශේෂයෙන්ම කියන්නට ඕනේ දැන් මේ වෙනකොටත් තවමත් ජනතාව සමහර ස්ථානවල හිර වෙලා ඉන්නවා වතුර වලට. මේ සමහර ස්ථානවල ජලය බැස ගිහිල්ලා නැහැ. ඉතින් දැන් මෙවැනි ස්ථානවල හිර වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් මොනවද ඔබතුමාලා ක්‍රියාත්මක කරලා තියෙන්නේ? දුරකථන අංක තුනක් අපි ලබා දීලා තිනවා. යම් අවස්ථාවකෙම දුරකථන අංක තුනේ ඔස්සේ 1117 26 7002 සහ 2136 131 කියන දුරකථන අංක. ඉතින් මෙම දුරකථන අංක තුන ඔස්සේ ලැබිච්ච සියලු පණිවිඩ සියලු පණිවිඩ හරහා අපි ගිහිලා ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරා. දැනටත් බොහොම සුළු පිරිසක් පමණයි එම ස්ථානවල කොටු වෙලා ඉන්නේ. සමහර ස්ථානවල උස් ස්ථානවල රැඳී පවතින ඒ අවශ්‍ය ආහාර පාන ලබා දීමට බෝට්ටු සහ එකම හෙලිකොප්ටර් යානා උපයෝගී කරගත්තා. ඉතින් දැනට බිම් මට්ටමේ බේරා ගැනීමේ මෙහෙයුම් මම හිතන්නේ 90%කටත් වැඩි ප්‍රමාණයක් ඉවර කරලා තියෙනවා. හිරවි ඇති ජනතාව තවදුරටත් නැත්තම් ඒ සියලුම දේව ස්ථාන සොයා බලා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සමග එක්කව් වෙලා ත්‍රිවිධ හමුදාවත් එක්ක අඛණ්ඩ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හොඳයි, දැන් මේ වෙනකොටත් සමහර ස්ථානවල නායකය සමහර ස්ථානවල ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාත්මක වෙනවා ක්‍රියාන්විතයන්. දැන් ඔවුන්ට ඔබතුමාලගේ කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය කොයි වගේද? ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණයේ එකම ඔවුන්ට අවශ්‍ය උපකරණ එකම සෑම වසරකම ආපදා කළමනා කරන මධ්‍යස්ථානය මගින් ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක ආසන්න උපකරණ අපි ලබා දෙනවා. ඉතින් බේරා ගැනීම සඳහා අපි ත්‍රිවිධ හමුදාවට ලබා දීපු උපකරණ මේ අවස්ථාවේදී ප්‍රයෝජනට ගැනීම සිදු වෙනවා. ඉතින් නාවික හමුදාවට බෝට්ටු ඇතුළු සියලු උපකරණ අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ සඳහා සෑම වසරකම ඔවුන් ශක්තිමත් කරන මොකද මෙම ආපදාවට ප්‍රථමයෙන් විශේෂයෙන්ම මෙම ගංවතුර තත්ත්වයට ප්‍රථමයෙන් මෙම විපතපත් දිස්ත්‍රික්කවල අනුමාන කරමින් සියලු බේරා ගැනීමේ කණ්ඩායම් පුහුණුවකට ලක් කළා. ඔවුන්ගේ මේ බේරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට අපි අඛණ්ඩව කටයුතු කරා. ඉතින් ඒවත් මම හිතන්නේ මේ අවස්ථාවේදී උපයෝගී කරගන්නවා ඇති. බොහොම කෙටියෙන් දැනගෙන කැමතියි කොයි ආකාරයෙන්ද සහන සේවා කටයුතු සැලසීමේ කාර්යතාවෙන් සිදු වෙන්නේ? මේ වෙනුවට පිසු ආහාර, වියලි ආහාර සහ ජලය සනීප ආරක්ෂක කටයුතු සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් මෙම ස්ථානයේ යාබදව ඇති මේ මධ්‍යස්ථානය තුල සියලු දෙනා රැඳී පවතිමින් සෞඛ්‍ය අංශ සහ අංශ නියෝජනය කරමින් අපි සහන කටයුතු සම්බන්ධීකරණය කරනවා. බිම්මහලේ පවතින දුරකථන ඇමතුම් මැදිරිය තුරට ලැබෙන සෑම පණිවිඩයක් හරහාම ගොස් එම ජනතාවට ආහාර සහ අනිකුත් ලබා දීමේ ද්‍රව්‍ය ලබා දීමේ කටයුතු කරනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මෙම සිද්ධිය වෙච්ච පළමුව දවසේ පළමුව අවස්ථාවේ රුපියල් මිලියන 45කට වැඩි මුදලක් අනිකුත් කළා තියෙනවා. ඒකම අඛණ්ඩව මුදල් අපි සම්පාදනය කළා තියෙනවා. ඉතින් අමාත්‍යාංශයට යටතේ සහන මධ්‍යස්ථානයේ මගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම සහන නිලධාරියෙක් ඉන්නවා. ඒ හරහා ලැබෙන තොරතුරු සහ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ ප්‍රධාන දායකත්වයෙන් සම්පූර්ණ අධීක්ෂණයෙන් බිම් මට්ටමේ අපි සහන කටයුතු අඛණ්ඩව සිදු වෙනවා. හොඳයි, මම හිතන්නේ කාර්යබහුල අවස්ථාවක අපි ඔබතුමා සම්බන්ධ කරගත්තේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ තොරතුරු ගෙනාවට.